සාමාන්‍යයෙන් රජවරුන්ට උපදෙස් දෙන්න හිටපු පෙරවි බමුණන් ගැන මම අද කතා කරා. පෙරවි බමුණන් නෙවෙයි දැන් නම් ඉතින් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ඉන්න කේවට්ටේක් ගැනත් මම කතා කරා. අද නම් මම හිතුනේ කේවට්ටේක් නෙවෙයි කවටේක් තමයි දැන් නම් අද පාර්ලිමේන්තුවේ මේ මට ඉස්සෙල්ලා කතා කරේ කියලා තමයි මට හිතුනේ කතා කරපු කියන කාරණා ටිකක් අහගෙනකොට. එතකොට මේ අද ආරක්ෂාව ගැන කතා කරනකොට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ආපු අය පරිසරයේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි වුණා. සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන්න බැරි වුණා. කොවිඩ් පාලනය කරගන්න බැරි වුණා. ඔමින්කෝ එන්න දෙන්නේ නැහැ කිව්වා. ඔමින්කෝ මේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ බිරිඳ ඊයේ ලියුමක් කිව්වා නේද? පොයින්ට් ඔෆ් ඕඩර් එක නේද ඒක? ओमिक्रोन ओमिक्रोन එක පාලනේ එන එක නවත්තනවා කියලා කිව්වා එන්න දෙන්නේ නැහැ කියලා කිව්වා හැබැයි ආවා අපි කනගාටුයි අපි කියන්නේ ඒක නොවෙන්න තමයි තිබුණේ එතකොට මුහුදේ ආරක්ෂාව තහවුරු කරගන්න බැරි වුණා නැවගිනි ගත්තා කිසි දෙයක් කරන්න බැරි වුණා දේශ සීමාවල ආරක්ෂාව තහවුරු කරගන්න බැරි වුණා චීන නැව යනවා එනවා තාම ඒකට විසඳුමක් ගන්න බැරි වුණා කුස්සිය ආරක්ෂාවත් අවසානයේදී තහවුරු කරගන්න බැරි වුණා මේ වෙනකොට මේ බෝම්බ පිපිරෙන කුමන්ත්‍රණේ ගරු කතානායකතුමා මූලාසනයට කතානායකතුමනි ගරු කතානායකතුමනි දැන් මේ mantriyutum එක නැගිටලා කිව්වා මට මගේ දරුවා බලා ගන්න කියලා මම මගේ දරුවා නම් බලා ගන්නවා හැබැයි රූප සුන්දරියෝ බලන්න මම යන්නේ නැහැ වන්දනාගාර ගානේ අරගෙන අපේ මේ ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා වගේ මේ එහෙම දරුවා වෙන වෙන තැන් වල දරුවෝ හදලත් නැහැ හදලා තියෙන්නේ හදන්න ඕනි තැන් වල මම දරුවෝ හදලා තියෙන්නේ ඒ දරුවා මම බලා ගන්නවා කියන එකත් මම කියනවා ඒකට කාටවත් කැහැදිලි කරගන්න අවශ්‍යතාවයක් නැහැ හරිද හැබැයි රූප සුන්දරියොත් එක තැන් තැන් වල යන්නේවා ඒව කියා ගන්න ඕන නම් කියලා දෙන්න මෙතන මම මෙච්චර දවස් ඔවා කතා කරන්නේ නැහැ එතකොට මේ නැව මේ බෝම්බ පිපිරීමේ කුමන්ත්‍රණය මේ ගෙවල් ඇතුලේ කුස්සිය ඇතුලේ බෝම්බ පිපිරීමේ කුමන්ත්‍රණය මේක එක්ක ඩොලර් නැති නිසා නැව ප්‍රමාද වීම නිසා ගෑස් ටැංකි වල ප්‍රමිතියේ ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් ලිත්‍ර සමාගම විකුණන ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් දැනට ගෑස් සපයන සමාගම් අතරේ මොකක් හරි මේ ගනුදෙනුවක ප්‍රශ්නයක්ද කියලත් දැන් මේ වෙලාවේ හිතනවා නැත්නම් මේ සභාපතිලා ඉන්න සභාපතිලා අතරේ කොමිස් ප්‍රශ්නයක්ද මේ ජනතාව අතරට පත් කරලා තියෙන්නේ මොකද ජනතාව බෝම්බ පිපිරෙව්වයි කියලා බය වෙනවත් ඒවල අවදානමක් තියෙන කණ්ඩායමකුත් නෙවෙයි පාස්කු බෝම්බ ප්‍රහාරයේ අවසානයේ ඒකෙන් බලයට පත් වෙච්ච ආණ්ඩුවකට මේ ගෙවල් වල බෝම්බයක් දෙකක් පුපුරනවා කියන එක මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කියන එකත් මම මේ වෙලාවේ සඳහන් කරනවා මේ ගෑස් පිපිරීම් වලට වහාම උඳුනට උඳුනක් නෙවෙයි සිද්ධ වෙන හානියට වහාම හානිපූර්ණ වන්දියක් ලබා දිය යුතුයි කියලාත් මම මේ වෙලාවේ යෝජනා කරනවා ඒ වගේම මේ පාස්කු ප්‍රහාරය ගැන අපි ප්‍රශ්න අහනකොට අපි අහන ප්‍රශ්නෙම තමයි කාඩිනල් තුමත් අහන්නේ. එතකොට මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වෙලා තියෙනවා. ඒ වෙනුවට පියතුමන්ලා තැන් තැන් රස්තියාදු කරනවා CID එකේ අපිටත් කියනවා එළියට බහලා පුළුවන් නම් කතා කරන්න කියලා. අපි කතා කරන්න සරත් විරසේකර මහත්තයාට එන්න කියලා තියෙනවා. පාර්ලිමේන්තුව තියෙන අපිට කතා කරන්න. අපි සූදානම් මෙතන පූර්ණ විවාදයක් කරගෙන කතා කරන්න. ඕන කරන්න එළිය කතා කරලා ඉවරලා කුදලාගෙන ගිහිල්ලා CID එකට ගිහිල්ලා ප්‍රශ්න කරලා හිරේ දාලා අපේ කටවල් වහන්න නම් හිතුවා මා ටිකක් මදි කියලා එකයි මම තමුන්නාසලට කියන්නේ උත්සාහ කරා හිරේ දාන්න හැම තැනම හෙව්වා ගිහිල්ලා පොලිසිය වල මොනවද හොයන්න පුළුවන් කියලා හොයා ගන්න බැරි වුණා ඒ නිසා තමයි තමුන්නාසල ඉන්නේ නැත්තම් අපි හිරගෙවල් වල දැන් ඉන්නේ තමුන්නාසල කරපු හොරදකම් කරාන එතකොට මේ දැන් මේ ප්‍රහාරයට සම්බන්ධ කියලා අසාත්සාලිව අත්අඩංගුවට ගත්තා අසාත්සාලිව අත්අඩංගුවට අරගෙන ජනතාව රැවැට්ටුවා දැන් ජනතාව පිනවන්න උත්සාහ කරා හරි අපි පාස්කු එකේ සාලිව අත්අඩංගුවට ගත්තා කියලා හැබැයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහ මාවනැල්ලේ බුදුපිලිම කඩාගෙන සාක්ෂි අතිබවට තමයි නීතිපති උපදෙස් දුන් නිසා සාලි අත්අඩංගුවට ගත් බව පොලිස් ඇමතිවරයා 17 වෙනිදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා සම්බන්ධීකරණ කමිටුව ඉවර වෙලා කොළඹ ඒත් අධිකරණයට මේ එක චෝදනාවක්වත් දැම්මේ නැහැ පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සරත් වීරසේකර මහතුමා තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් CID එක සහ නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කරලා තියෙනවා කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරනවා එතකොට මේ පාස්කු ප්‍රහාරය කියන එක ගිය ආණ්ඩුව කාලේ සිද්ධ වුණේ එහෙම කියලා දැන් මේ කාරණාව පිළිබඳව කතා කරනවා. හැබැයි ඒ ගිය ආණ්ඩුවෙත් ආරක්ෂක ඇමතිවරයා සේනා විධායකයා සියලු දෙනා ඔබතුමාලත් එක්ක ඉන්නවා. ඒ ගැන මම කතා කරන්න යන්නේ නැහැ. කොහොම වුණත් දැන් මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බුද්ධ්‍යංශ නිලධාරියෙක් අත්අඩංගුවට ගත්තා. ඔය කියන කලින් කතා කරපු මාතලේ සහරාන්ගේ අවස්ථාවේදී මේ සිදුවීම බාර ගන්න කියලා කියපු තැනදි කෙනෙක්ව අත්අඩංගුවට ගත්ත CID එකේ. ඒ අත්අඩංගුවට ගත්තු නිලධාරියව හමුදාවේ බුද්ධ්‍යංශයේ පිරිසක් ඇවිල්ලා අරන් ගියා.
අන්නේ අරන් ගියපු එක ගැන අපි ප්‍රශ්න කරා කොහේ නිලධාරියා මොකක්ද ඒක කිව්වේ කියලා අද වෙනකන් උත්තර නැහැ දැන් මේ රොහාන් ගුණරත්න කියලා කෙනෙක් ඇවිල්ලා මාධ්‍යයට අතු වෙලා කියනවා මේ පාස්කු ප්‍රහාරයට ආණ්ඩුවට එන චෝදනා ටික ටික දැන් සුද්ධ කරන්න පටන් අරගෙන තියෙනවා අලුත්ම වැඩක් පටන් අරගෙන තියෙනවා මාධ්‍ය අලුත් කැම්පේන් එකක් පටන් අරගෙන තියෙනවා එතකොට මේ කැම්පේන් එකේ කතා කරන එයාට වීඩියෝ පටි තියෙනවා කියලා කොහොමද යා මේ රාජ්‍යයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි නං එයාට මේ සම්බන්ධ තොරතුරු ලැබෙන්නේ ඊළඟ කාරණාව තමයි කියනවා සාරාගේ තුන්වෙනි DNA පරීක්ෂණයක් කරලා හරි අපිව හොයාගන්නවා යා මෙතන ඉඳලම තිනවා කියලා DNA පරීක්ෂණ දෙකකින් කියනවා සාරා මෙතන ඉඳලා නැහැ කියලා තුන්වෙනි පරීක්ෂණයක් හරි කරන්න ඕනේ ඇයි සාරා දැනට ජීවතුන් අතර ඉන්න එකම සාක්ෂිය බව දන්න නිසා ඇයව විනාශ කරා කියලා ඇයව මරණ දෙමීමේ කුමන්ත්‍රණයට තමයි මේ කරලා තින්නේ දැනටත් මරලා දාලාද කියලා අපි දන්නේ නැහැ එතකොට මේ සියල්ල පිළිබඳව ඔය කියන විදියට දැනුවත් කරපු 97 වතාවක් තොරතුරු ගත්තු අවසානයේදී ඩූල් ඒස්පී ඩූල් දීපු කට උත්තරෙනුත් ඔය සියලුම දෙනා දැන් මේ කතා කරපු දෙහිවල බෝම්බ කරු පිළිබඳවත් සියලු තොරතුරු ලබා දීපු ඒ සියලු තොරතුරු නිලන්ත ජයවර්ධන මහත්තයට ලබා දීලා තියෙද්දි ඒ සියල්ල එක්ක ලැප්ටොප් එකයි ෆෝන් එකයි සියලුම දත්ත මකලා දාපු නිලන්ත ජයවර්ධනව අද රජයේ සාක්ෂිකාරය කරලා තියෙන්නේ කවුරු ආරක්ෂා කරගන්නද කියලා අපි මේ වෙලාවේ ප්‍රශ්න කරනවා එතකොට දැන් මේ දවස්වල පොලිස් ස්ථාන ගැනත් අපි පොඩ්ඩක් කතා කරන්න ඕනි පොලිස් නිලධාරියෙකුට දැන් ස්ථානාධිපතිකමක් ගන්න පුළුවන් ලක්ෂ 5ක් දුන්නාම ඒකට ඉන්නවා පොලිසිය DIG කෙනෙක් සීනියර් DIG කෙනෙක් වැඩිය කරන්න නම කියන්න ඕන නම් කියන්නම් ඒක අපි දන්නේ නැහැ කාගේ ගාවටද සල්ලි යන්නේ කියලා ආසන සංවිධායකගෙත් ලියුම් අරගෙන තමයි යන්නේ එතකොට ඊට අමතරව දැන් උසස්වීම් ප්‍රමාදයි මේ අධිකාරී තනතුරු වල ගැටලු තියෙනවා මේ හැම එකකම හොරකම් තමයි සිද්ධ වෙන්නේ කියන එකත් මම මතක් කරනවා දැන් පොඩයි මේ පරණයක් කියන්නේ හරි පොඩයි එතකොට දැන් මේ පොලිස් සමදිතුමාගේ ලේකම් පොලිස් සමදිතුමාගේ ලේකම් කෙනෙක් දැන් රත්තරන් ගොඩ දාන්න ගිහිල්ලා අහු වුණා පොලිස් සමතුමාගේ ලේකම් රත්තරන් ගොඩ දාන්න ගිහිල්ලා අහු වුණා එතකොට ඒ පොලිස් සමතුමාගේ ඕඩර් ප්ලීස් ඔව් ඔව් මන්ත්‍රීතුමා කතා කරන්න ආ බයික් එක ගන්න පුළුවන් නම් මනුෂ්‍ය නානක් කරලා අපි කියන කොන්ද කෙලින් තියනවා නම් මෙතන වරප්‍රසාද වලට මුවා වෙලා නිලධාරියගේ නම් නොකිය පුළුවන් නම් එළිය ඇවිල්ලා නමුත් එක්ක ජයරත්න මන්ත්‍රීතුමාට දෙන්න ප්‍රියංකර ජයරත්න මයික් එක නෑ මං අහන්න කැමතියි අපේ මනුෂ්‍ය නායකකාර
අපි හිටපු මගේ මන්ත්‍රී යාළුවාගේ අර විකර්ම සමයේගේ ලක්ෂ 1500 මොකද උනේ කියලා ඉන්ෂරේ දුන්නා ලක්ෂණ කිරියල් මන්ත්‍රී ඔව් ගන්නවා කියලා බහාර ගරු කතා නැගතුමනි දැන් අපි පහෙන් පස්සේ යන නිසා මෙතුමාගේ සම්පූර්ණ වෙලාව දෙන්න හරි 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 බොහොම සුබයි ඔව් අපි කිසිසේත් මේකට එකඟ වෙන්නේ නැහැ පහෙන් පස්සේ අමතුමාට දිනලක අවසන් කරන්න ඕන අපි එකඟ වෙන්නේ නැහැ පහෙන් පස්සේ වෙලාව දෙනවට විපක්ෂය දැගේ අවසන් වෙලාව ඊ දෙන්නේ හරි ඔව් කිරියල මැතුමා එයාගේ කාලය දැන් ඉවරයි මිනිස්සු නානක් කර මැතුමා අරු කතානායකතුමනි මගේ කතාව විතරු ටික මම ඉවර කරන්න කියනවා මේ නීලම් බැම්ම ව්‍යාපාරයේ ඉඩම් කොල්ලේට වීරසේකර කියලා නෝනා කෙනෙක් සම්බන්ධතාවයේ වැඩි විස්තර ඕන නම් මම කියන්නම් දැන් මම කියන්න සූදානම් වෙන්නේ යහපාලන ආණ්ඩුවේ සිද්ධ වෙච්ච හොරකම පිළිබඳව දැන් පොඩ්ඩ අහගන්නකෝ යහපාලන ආණ්ඩුවේ හොරකමක් ගැන කියන්නද මේ යහපාලන ආණ්ඩුවේ හොරකමක් ගැන අහන්න අරු කතානායකතුමනි මේ මේ මම යහපාලන ආණ්ඩුවේ හොරකමක් ගැන කියන්න යන්නේ පොඩ්ඩ හිත දෙන්නකෝ ගරු කතානායකතුමනි අද දැන් තියෙන්නේ අපේ ඇමතුමාගේ වෙලාව ඇමතුමාගේ වෙලාව ඒ වෙලාව ලබා දෙන නිසා ඔබතුමාගේ ඉතාමත් ගෞරවය ඉල්ලනවා ගරු කතානායකතුමනි දැන් තියෙන්නේ ගරු ඇමතුමාගේ පිළිතුරු කතාව ඒ නිසා කරුණාකරලා ලබා දෙන්න කියලා ඔව් මිනිස්සුන් නැකර මන්තු ඉවර කරන්න තරු කතානායකතුමනි මගේ විනාඩි 13 ඉවර වුණෙත් නැහැ එතකොට මේ බය වෙච්ච එකට මෙහෙම කරන්න බෑ පහෙන් පස්සේ යනවනම් මේ කතාව ඉවර වෙනතුරු දෙන්න ඕනේ එතකොට මේ බය වෙලා කතා කරන්නේ මේ කතා කරනකොට එතකොට මේ යහපාලන ආණ්ඩුව සමයේ ඉඳලා මේකේ කොන්තරක් කරගෙන හිටපු මේ සිකුරටෙක් කියන කම්පැනියත් එක්ක සම්බන්ධ වෙච්ච පුද්ගලයේ කරුණ අමරසේකර ඔබතුමා විසින් අයින් කරලා තිනවා අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අරුණ අමරසේකර ඉවත් කිරීම පිළිබඳව ඒත් එකම අපි කියනවා මේ අරුණාමරසේකර සම්බන්ධ සිකියුරිටේ ආයතනය මේ වෙනකොට CID එකේ පරීක්ෂණ වලට භාජනය වෙලා තියෙනවා බ්‍රෙතලයිසර් ගෙන්වීම සම්බන්ධයෙන් ඒ විතරක් නෙවෙයි මේ සිකියුරිටේ කියන ආයතනය මේ පරණ එකක් 2018 න් ඉස්සෙල් එකක් කියන්නේ කලබල වෙන්න එපා එතකොට මේ 2018 අවස්ථාවේදී මේ ගෙන්නලා තියෙන ලංකාවට සිවිල් මේ හමුදා ප්‍රවාහනය කරන යන්ත්‍ර වගේ ඒ වගේම ගුවන් මේ රේඩියෝ වෝකි ටෝකි සෙට් වගේක් 2018 අවුරුද්දේදී ගෙනල්ලා තිනවා ඔබතුමාගේ කාලය අවසන් මේ සියල්ල මේ අවසන් වෙන්නේ මේ සියල්ල පාවිච්චි කරන්න දෙන්නේ නැතුව තවමත් පාවිච්චි කරන්නේ නැතුව තියෙන්නේ මේ සිකුරටේ කියන ආයතනයත් එක්ක එතකොට අපි මේ සමා තරතිර සේකරම තුමා ඉවරයි පහටි ඉවරයි ගරු කතානායකතුමනි මනුෂ්‍ය දානකාර මැතිතුමා හැමදිස්සෙම පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යට වෙලා තමයි මුවා වෙලා තමයි මේ පාර්ලිමේන්තු උතුල බොරු කියන්නේ නමුත් අද පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යට වෙලා වුණත් ඔහුට ඒ බොරුව කියාගෙන සමාජ කරන්න බැරි වෙලා තියෙනවා ඇන්සන්ඩේ දාන ඒ මනුෂයා
महामंत्री मांगे प्रश्न की अंडे गारु कथा नायक तुमने अब तुम्हा पहें पसे सभा वे वैटकटे तू आवश्यक निर्गम काल गत्ता मैं इतने काल इंदौर से खुद तेम करा ये अवस्था वक्त ही वेला हुआ ओए तेरा वेला हुआ तेरे करने काटे तू करे अध्यापन अमात्य अलसे आटे दे हाय वैन का अभी विवाद करा ऐसा अब तुम्हा स्वादीन हो मैं तीन दो दिन ना मैं तुम्हारे कथा हो मैं तुम्हारे कथा हो अवसान मेरे तक बोतल तीन विना दी तो तीन दो दिन अवसान है तीन दो दिन अब तुम्हारे कथा कर रहे हैं गरु कथा यहाँ का तुम्हें मंत्री पार्लमेंट वर प्रसाद वाले मुआवेला संपूर्ण